මේ මැටි බඳුනක් අපි සාමාන්‍ය ඕකිඩ් වගා කරනකොට බහුලව මැටි බඳුන් යොදා ගන්නවා ඕකිඩ් සිටුවා ගැනීම සඳහා මා මෙහි ඕගලන්ට කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍ය ක්‍රමයට වඩා මේ තින අපි සාමාන්‍යයෙන් මැටි බඳුන හිටව ඕකිඩ් එකක් අපි සාමාන්‍ය ක්‍රමයෙන් එහා ගිහිල්ලා කොහොමද මැටි බඳුනකට ඕකිඩ් එක මවුන්ට් කරන්නේ නැත්නම් ඕකිඩ් එක සවි කරලා හදාගන්නේ කියන එක තමයි මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ. මේ තියෙන්නේ මම ඒ විදියට සකස් කරගත් මැටි බඳුනක්. ඔගලොන්ට පේනවා ඉතින් මේකෙන් කම්බියක් එල්ලෙනවා. දිගට මේ මෙතනින් කම්බි අග්‍රයෙන් නවලා තියෙනවා මොකක් හරි ආධාරකයක එල්ලන්න පහසුවට. මේකේ මම කරලා තියෙන්නේ මේ කම්බිය සිමිති සල්පයක් යොදලා ඇතුළට සවි කරලා තිනු. ඒ කියන්නේ කම්බිය නවලා ඇතුලෙන් තියලා පස්සේ මං සිමෙන්ති තට්ටුවක් දාලා තියෙනවා. සාමාන්‍ය අඟල් භාගයක විතර සිමෙන්ති තට්ටුවක්. ඒකේ ආධාරයෙන් මේ කම්බිය ඔගලොන්ට පේනවා ඇති බඳුනට සවි වෙලා තියෙනවා. අපි බලමු දැන් මේකට ඕකිඩ් එකක් හිටවන්නේ කොහොමද කියලා. නැත්නම් ඕකිඩ් එක සවි කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම ඒ ආකාරයට සවි කරපු කැට්ලියා පැලයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේකට බඳුනට පිටින් සවි කරන්නේ කම්බියට තමයි ගැට ගහන්නේ පැලේ තියලා. එතකොට මේ පොට් එක පුරාම මේ මුල ඇදීම සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ පේනවද දැන් ඇතුළෙත් මේ මුල ගිහිල්ලා තියෙනවා එළියෙත් හැදෙනවා. මේකේ තියෙන වාසිය තමයි සාමාන්‍යයෙන් දිරා නොවන මතු පිටක ඕකිඩ් එකක් හැදෙනකොට ඕකිඩ් එකේ ජීවිත කාලය සාමාන්‍යයෙන් අනිත් ඕකිඩ් වල සාමාන්‍ය දිරා යන නැත්නම් පොල් එළි වගේ මාධ්‍යයක් උපයෝග නැත්නම් කොහොඹත් වගේ මාධ්‍යයක් උපයෝග කරගෙන හැදෙනවට වඩා වැඩි කාලයක් ඕකිඩ් එකට රැඳෙන්න පුළුවන්. මොකද මෙයාට සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් මේගොල්ලෝ එපිපයිට් කියන්නේ ගස්වල එළිල හැදෙන ඒවා නැත්නම් ගස් මතුපිට හැදෙන ඒවා. ඒ අයට ගහේ මතුපිට තියෙන තත්ත්වේම අපි මේ පොට් එක උඩ ලබා දෙනවා. මේක ගොඩක් සාර්ථකයි. ඔයගොල්ලෝ පුළුවන් මේ ක්‍රමේ අත්දහ බලන්න. අත්දහ බලලා අපිටත් විස්තර කියන්න.